රාජයෝගවලට අමතරව සැපවත් ජීවිත ගත කරන්න ලැබෙන වෙනත් ග්‍රහපීතීන් තියෙනවා ජ්‍යොතිර්විද්‍යාවේ. ඒ පිළිබඳව තමයි අද කෙටියෙන් ජ්‍යොතිෂය ඉගෙන ගන්න අය වෙනුවෙන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි ජන්මපත්‍රයක කොතනක කුමන රාශියේ හෝ යම්කිසි කෙනෙකුගේ කුමන රාශියේ හෝ රවිචන්ද්‍ර බුදගුරු සිකුරු කවුද රවිචන්ද්‍ර බුදගුරු සිකුරු තැන්පත් වෙලා ඉන්නවා නම් ඒ තාම වාසනාවන්ත යෝගියක් හැටියට ඊශ්වරයන් වහන්සේලා හඳුන්වලා තියෙනවා. පංචග්‍රහ යෝගයෙන් ඉපදුනාම මෙන්න මේ ග්‍රහය පස් දෙනායක ඉපදින අයට විතරයි මේ தත්ත්වයේ ඇති වෙන්නේ කියලා පෙන්වා දෙනවා. මේ සියලු සුභයෙන් එකට රවිගේ බලය ලබාගෙන තමයි මේ තැන්පත් වෙලා ඉන්නේ. එම නිසා නොමග යවනෝ කලකිරු වෙන ග්‍රහයක් මේ පස් දෙන අතර නැහැ. මේ යෝගයෙන් උපන්න අය බොහෝ වස්තු ඇත්තා වූ විශාල ව්‍යාපාරවල හිමිකරුවෝ, කර්මාන්තශාලා අයිතිකරුවෝ, මහා ධනවන්තයෝ සෑම දෙයින්ම සම්පූර්ණ අය වෙනවා. වටිනා යාන වාහන, ගෙවල්, දොරවල්, විශාල ඉඩම් හිමියන් වැවිලිකරුවෝ වෙනවා. රාජ්‍ය මන්ත්‍රී මැති ඇමති තනතුරු ලබන්න පුළුවන් උස්සස් තනතුරු ලබන්න පුළුවන් යෝගයක් හැටියට පුරාණ ඊශ්වරයන් වහන්සේලා හඳුන්වලා දීලා තියෙනවා. ඔබත් බලන්න ඔබේ කේන්දරේ මේ ග්‍රහය පස් දෙන එක රාශියක තැන්පත් වෙලා ඉන්නවා. ඕන ග්‍රහය පස් දෙන එකට තැන්පත් වීම ජ්‍යොතිර්විද්‍යාවේ ධනයෝගයක් හැටියටත් හඳුන්වනවා. මේ කියන ග්‍රහය පස් දෙන යම්කිසි ජම්මපත්‍රයක දෙවැන්නේ හෝ එකොළොස් වැන්නේ ඉන්නව නම් ධනය ඇතින් ඉතින් ඉහළම තත්ත්වයකට ළඟා වෙන බව තමයි අපිට ඔප්පු වෙලා තියෙන අපේ පරීක්ෂණවලින්. තෙරුවන් සරණයි.